හේතුවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ශමේ YouTube channel එකේ තවත් වීඩියෝ එකක ඉතිලා ඉන්නවල සියලු දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් Photoshop සිංහලෙන් පාඩම් මාලාවේ 6 වෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා මේක ඉතිලා ඉන්නේ. ඉතින් පහුගිය පාඩම් පහ පුරාවටම අපි Adobe Photoshop වල මූලික අංග ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතින් මේ වීඩියෝ පහ ඔයා තාමත් බලුවේ නැත්නම් මම පහල description එකේ links දාලා ඇති. මේ වීඩියෝ පහ ආයමත් බලලා එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වීඩියෝ පහේදී අපි කතා කරපු දේවල් ගැන සාරාංශයක් විදිහට මතක් කරොත් එහෙම අපි කතා කරා Adobe Photoshop CC 2018 අලුත්ම Adobe Photoshop සංස්කරණේ කොහොමද ඔයාගේ PC එකට ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඒ වගේමයි Adobe Photoshop වල විවිධාකාර document sizes ගැන අපි කතා කරා. Adobe Photoshop වල basic interface එකේ MM කරුණු ගැන අපි කතා කරා. ඒ වගේමයි Adobe Photoshop වල ප්‍රධාන වශයෙන් භාවිතා වන layers ගැන අපි පහුගිය වීඩියෝ පහ පුරාවටම කතා කරා. ඒ වගේමයි Adobe Photoshop වල toolbar එකේ පළවෙනි tool එක වෙන move tool එක ගැන යම් කිසි හැඳින්වීමක් අපේ වීඩියෝ පහේදී කතා කරා. ඉතින් කලින් මතක් කරා වගේ තාමත් මේ වීඩියෝස් පහ බලුවේ නැත්නම් ඔයාලා description එකේ මම මේ වීඩියෝස් පහේම links දාලා ඇති. ඒ වීඩියෝස් පහ බලලා මේ වීඩියෝ බලන්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් Photoshop සිංහලෙන් පාඩම් මාලාවේ 6 වෙනි පාඩම දැන් පටන් ගමු. ඉතින් මම මේ විදිහට Adobe Photoshop CC 2018 සංස්කරණය දැන් open කරගෙන තින්නේ. ඉතින් මම කලින් වීඩියෝ වලදී කතා කරා වගේ මම මෙතනදී පාවිච්චි කරන්නේ Adobe Photoshop CC 2018 කියන Photoshop අලුත්ම සංස්කරණය. ඉතින් ඔයාලට Photoshop install කරගන්න කි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එමත් නැත්නම් ඔයාත් කැමති නම් Adobe Photoshop CC 2018 අලුත්ම සංස්කරණය ඔයාගේ PC එකට install කරගන්න පහල description එකේ ඒකට අවශ්‍ය links ඇති. ඒ වීඩියෝ එක බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් එහෙනම් දැන් අපි කතා කරන්න ඕනේ Adobe Photoshop වල toolbar එක ගැන මූලික වශයෙන්. නමුත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක tool එක වෙන්නේ මේ දේ කියන විදිහට විස්තර කරන්න. ඊට වඩා ප්‍රායෝගිකයි කියලා මම හිතුවා අපි මේ tools යොදාගෙන යම්කිසි නිර්මාණ කරන ගමන් මේ tools ගැන ඉගෙන ගත්තොත් එහෙම. මොකද මේ tools මේ options ප්‍රායෝගිකව අපි යොදා ගන්න නැතුව Adobe Photoshop වලදී කිසිම ප්‍රගතියක් අපිට අත් කරගන්න බෑ. ඉතින් ඒකින්ද මම හිතුවා මේක යම්කිසි විදිහකට මේ tools මේ options ප්‍රායෝගිකව යොදා ගන්න ගමන් අපි මේ දේවල් ගැන කතා කරොත් හොඳයි කියලා. ඉතින් මං හිතුවා මෙන්න මේ image එක Adobe Photoshop භාවිතයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන්න ඕන කියලා. ඉතින් එහෙනම් දැන් අපි බලමු මේ image එක කොහොමද Adobe Photoshop භාවිතයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන්න කියලා. මේක මම නිර්මාණය කරපු image එකක් නෙමෙයි. මම මේක internet එකෙන් download කරපු image එක. ඉතින් මේ image එක download කරන්න කාට හරි ඕන නම් මම පහල description එකේ links දාලා ඇති. ඔයාලට පුළුවන් මේ image එක download කරගන්න. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේ image එක Adobe Photoshop භාවිතයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන්න කියලා. ඉතින් මම ආයෙමත් මෙන්න මේ විදිහට Adobe Photoshop open කරලා ඉන්නේ. ඉතින් මේ නිර්මාණය ආරම්භ කරන්න අපිට ඕනේ working canvas එකක්. ඉතින් අපි පහුගිය videos වලදී working canvas ගැන කතා කරා. ඔයාලට පුළුවන් මේ videos ආයෙමත් බලලා working canvas ගැන හොඳ අදහසක් ලබා ගන්න. ඉතින් අද අපි කතා කරමු කොහොමද මේ project එකට අදාළ එහෙමත් නැත්නම් මේ design එකට අදාළ working canvas එක නිර්මාණය කරගන්න කියලා. මම යනවා File, New එහෙමත් නැත්නම් Control N කියන shortcut key එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ new document dialog box එකක් බලා ගන්න පුළුවන්. මම මේකේ මේ web යටතේ තියෙන web large 1920 ගුණ කිරීම 1080 pixels 72 pixels per inch කියන resolution එකෙන් තියෙන preset එක තෝරගන්නවා. මේ preset එක තෝරගෙන මම color mode එක RGB color 8 bit කියන mode එකෙම තියලා background contents white විදිහට තියලා artboard ඉස්සරහා මේ තියෙන tick එක අයින් කරලා පල්ලෙ මේ තියෙන create button එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට working canvas එකක් නිර්මාණය කරගන්නවා. ඉතින් මේ working canvas ගැන වැඩි විස්තර කලින් videos වලදී ඔයාලට දැනගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේ image එකේ මේ පල්ලැහින් තියෙන gradient එක නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී රතු සහ කළු මිශ්‍ර වර්ණ සංයෝජනයක් තමයි මෙතනදී බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් graphic designing වලදී එහෙමත් නැත්නම් Adobe Photoshop තුලදී මේ වගේ වර්ණ සංයෝජනයක් හඳුන්වන්නේ gradients කියන නමින්. ඉතින් අපි මුලින්ම බලමු මේ gradient එක Adobe Photoshop තුලදී කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. ඉතින් මම අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Adobe Photoshop වල කොහොමද gradients නිර්මාණය කරගන්නේ සහ gradients වල වැඩි දුර විස්තර. මොකද Adobe Photoshop තුලදී ප්‍රධාන වශයෙන් භාවිතා වෙන දෙයක් තමයි gradients. ඉතින් ඒකෙන් ද gradients ගැන හොඳ දැනුමක් තියෙන්න ඕනේ ඉදිරි නිර්මාණ කටයුතු කරද්දී. ඉතින් මම ආයෙත් මේ විදිහට මගේ working canvas එකට යනවා. ඔයාලට Adobe Photoshop තුලදී gradients නිර්මාණ කරගන්න පුළුවන් විදි කීපයක්ම තියෙනවා. ඒකෙන් එක විදිහක් තමයි මෙතන මේ තියෙන toolbox එකේ gradient tool එක භාවිතා කරලා. ඉතින් මම මේ විදිහට මේ gradient tool එක select කරලා මෙතන මේ layer panel එකේ පල්ලෙහෙන් තියෙන new layer icon එක click කරලා අලුත් layer එකක් මෙන්න මේ විදිහට නිර්මාණය කරගන්නවා. ඉතින් පහුගිය videos වලදී අපි කතා කරා කොහොමද අලුතෙන් layers නිර්මාණය කරගන්නේ සහ කොහොමද මේ layers arrange කරගන්නේ කියලා. ඒකින්ද මේ video එකේදී layers ගැන මම වැඩිදුර විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මේ විදිහට අලුත් layer එකක් නිර්මාණය කරගෙන මේ layer එක double click කරලා මේ layer එකට නමක් දෙනවා.
background gradient කියලා. ඉතින් එතකොට මට ලේසි මෙතනින් එහාට මම නිර්මාණය කරන layers වලින් මේ layer එක වෙනම වෙන් කරලා හඳුනා ගන්න. ඉතින් මම තවත් පුංචි trick එකක් Adobe Photoshop වලදී කියලා දෙන්නම්. මෙතන මේ layer එකට right click කරලා ඔයාලට පුළුවන් මෙතන පහලින්ම පේනවා red, orange, yellow, green වගේ විවිධ ආකාර පාට වල නම් ඔයාලට මේක click කරොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ layer එක ඉස්සරහින් මේ තියෙන පුංචි කොටුව ඒ අදාළ පාටින් පාට ගන්නනවා. ඉතින් මේකත් ඔයාලට layers arrange කරගන්න. එහෙමත් නැත්නම් layers විශාල ප්‍රමාණයක් එක්ක ඔයා වැඩ කරනකොට ඉදිරි නිර්මාණ කටයුතු වලදී ඒ layers විවිධ ආකාර විදිහට arrange කරගන්න මේකත් ඔයාලට පහසු ක්‍රමයක්. එතකොට ඔයාලට අදාළ පාටින් තියෙන layers වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් බොහොම පහසුවෙන්. ඉතින් ඔයා හිතන්න layers 100ක් 200ක් වගේ ලොකු නිර්මාණයක් ඔයා බැලලවත් කරනවා නම් මේ ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් වේ විවිධ ආකාර layers විවිධ ආකාර විදිහට arrange කරගන්න. ඉතින් මේක පොඩි trick එකක් මම ඔයාලට කියලා දුන්නේ. ඉදිරි වැඩ කටයුතු වලදී ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේ. ඉතින් මම මේ විදිහට මගේ working canvas එක නිර්මාණය කරගෙන තියෙන්නේ. අලුතෙන් layer එකකුත් නිර්මාණය කරගෙන තියෙන්නේ. gradient tool එකත් select කරගෙන තියෙන්නේ. ඔයාලට මේ gradient tool එක select කරගත්තට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට options bar එක ඒ gradient tool එකට අදාළ tools වලින් වෙනස් වෙනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පුංචි කොටුවක්. ඉතින් ඔයාලට mouse එක අරන් ගියාම click to edit the gradient කියලා පුංචි message box එකකුත් බලා ගන්න පුළුවන්. ඇත්තටම මෙතනින් තමයි ඔයාලට මේ අදාළ gradient එක edit කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ gradient එකේ මෙතන මේ තියෙන පුංචි ඊතලේ පල්ලයට click කරොත් gradients වල විවිධාකාර presets රාශියක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් කැමති gradient එකක් පාවිච්චි කරන්න. නමුත් මම නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන රතු සහ කළු කියන gradient එකින්ද මට මෙතනදී ලොකු දෙයක් select කරගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් red green කියන option එක. මට මෙතන රතු පාට හරි. නමුත් මේ green වෙනුවට එහෙමත් නැත්නම් කළු පාට වෙනුවට කළු පාට add කරගන්න ඕනේ. ඉතින් මම ඒකින්ද මෙතන මේ red green කියන preset එක select කරගන්නවා. select කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන උඩින් තියෙන මේ පුංචි bar එක ඒ අදාළ gradient එකේ පාටින් වෙනස් වෙනවා. ඉතින් මම මේ පුංචි bar එක උඩ දෙපාරක් click කරනවා. click කරපුවම මෙන්න මේ විදිහට gradient editor කියන message box එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් කලින් තිබ්බ presets ආයෙමත් මේ විදිහට බලා ගන්න. ඒ වගේමයි මෙතන gradient type කියලා option එකක් බලා ගන්න පුළුවන්. smoothness කියලා option එකක් බලා ගන්න පුළුවන්. මේවා ගැන අපි ඉදිරියේදී කතා කරමු. දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ gradient එකක් edit කරගන්න විදිහ සහ කොහොමද අලුතෙන්ම layer එකට gradient එකක් add කරගන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මේ gradient editor කියන dialog box එකේ මෙතන මේ පහලින් තියෙන gradient preview එකේ රතු පාට හරි මට වෙනස් කරගන්න ඕන මෙතන කොළ පාට විතරයි. ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන පුංචි box එක කොළ පාටින් තියෙන මේ පුංචි box එක double click කරගන්න. click කරපුවම ඔයාලට බලන්න පුළුවන් මෙතන මේ color picker කියලා තවත් message box එකක් එනවා. ඉතින් මේ message box එකෙන් ඔයාලට පුළුවන් විවිධාකාර colors රාශියක් මිලියන ගණනක් colors මෙන්න මේ විදිහට වෙනස් කරගන්න. කැමති color එක කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. නමුත් මට මෙතනදී add කරගන්න ඕන කළු පාට නිසා මම මෙන්න මේ විදිහට මේ පහලින්ම තියෙන කළු පාට select කරගන්න. ඔකේ ක්ලික් කරනවා. ඉතින් වාටේ කළු පාට select කරගත්තම බලා ගන්න පුළුවන් මෙතනදී මේ hash ලකුණත් එක්ක අංක 6 කින් යුක්ත බිංදුව 6ක් මෙතනදී බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම වාට තවත් කලර් select කරද්දී ඒ අදාළ අංක 6 මෙන්න මේ විදිහට වෙනස් වෙනවත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. මොකද මෙතනදී මේ භාවිත වෙන අංක 6ත් Adobe Photoshop වලදී සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරන අංක 6ක්. ඉතින් මේ ගැන විස්තර අපි ඉදිරියට දීලා මෙතනින් කළු පාට select කරගෙන මෙන්න මේ විදිහට ඕකේ click කරගන්නවා. ඉතින් ඕකේ click කරගත්ත ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට රතු සහ කළු විදිහට gradient එකක් add වුණා. මෙන්න මෙතනින් මේ තියෙන පුංචි කොටුව click කරගෙන එහාට මෙහාට drag කරොත් එහෙම ඔයාලට මේ වර්ණ දෙක මිශ්‍ර වෙන තැන වෙනස් කරගන්න පුළුවන්. මම ඒකටත් වෙනසක් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට 50 තියලා මම මේ gradient editor කියන dialog box එකේ මෙන්න මේ ඕකේ කියන button එක click කරනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මේ තියෙන පුංචි කොටුවත් අදාළ රතු සහ කළු කියන gradient එකෙන් වෙනස් වුණා. ඉතින් මම මෙන්න මේ විදිහට අපි නිර්මාණය කරගත්ත working canvas එකේ background gradient කියන layer එක select කරලා ඒ layer එකේ මෙන්න මේ කොණින් mouse එක click කරගෙන මේ කොනට ඇදගෙන ඇවිත් mouse එක ඇතහැරියොත් මෙන්න මේ විදිහට රතු සහ කළු කියන gradient එක ඔයාගේ ආදාර background gradient කියන layer එකට add වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි Adobe Photoshop වල gradient එක නිර්මාණය කරගන්න තියෙන පළවෙනි විදිය. ඉතින් මේ gradient tool එක select කරගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන option bar එකේ ඔයාට තවත් මෙන්න මේ විදියට පුංචි කොටු කිහිපයක් බලා ගන්න පුළුවන්. ඔයාට මෙතනද mouse pointer එක අරන් ගියොත් එහෙම linear gradient, ඊළඟට මෙතෙන්ට අරන් ගියොත් එහෙම radial gradient, angle gradient, reflected gradient සහ diamond gradient කියලා තවත් options පහක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ එකින් එකේ වෙන වෙනස්කම් ගැන අපි කතා කරොත් එහෙම ඔයාලට පුළුවන් මේ radial gradient select කරලා මම මේ විදිහට තවත් අලුතෙන් layer එකක් හදනවා. මේ layer එකේ මෙන්න මේ තියෙන visibility icon එක එහෙමත් නැත්නම් මේ පුංචි ඇහක් වගේ තියෙන icon එක click කරොත් එහෙම ඔයාලට මෙන්න මේ විදිහට ඒ අදාළ layer එක ඔයාගේ working canvas එකෙන් සම්පූර්ණයෙන්ම hide කරගන්න පුළුවන්. අයත් එතන මේ තියෙන පුංචි කොටුව click කරොත් එහෙම ඔයාලට මෙන්න මේ විදිහට අයත් ඒ layer එක visible කරගන්නත් පුළුවන්.
ඉතින් මේකත් ඔය Adobe Photoshop වල දැනගෙන ඉන්න මොන කාරණා මේක ගැන මතක තියාගන්න. ඉතින් මම දැනට මේ layer එක මෙන්න මේ විදිහට hide කරගන්නවා. Layer 1 select කරලා මෙතන මේ තියෙන radial gradient කියන එක select කරලා මම මෙන්න මේ විදිහට canvas එකේ මධ්‍ය ලක්ෂයේ ඉඳලා මේ කොනට මේ විදිහට ඉරක් ඇඳගෙන එනවා. එක දෙන ක්ලික් කරා mouse click එක අතාරින්න නැතුව මෙන්න මේ විදිහට මේ කොනට ඇඳගෙන ආවා. කලින් gradient එකක් නිර්මාණය කරගත්තේ ඒ විදිහටම. ඉතින් මේ විදිහට මේ ක්ලික් එක අතහැරියට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කලින් gradient එක නිර්මාණය වුණේ මෙන්න මේ විදිහට රතු සහ කළු කියන මේ පැත්තට යන gradient එක. මේක දිහාට බලා ගන්න පුළුවන් මෙද රතු සහ වටේ කළු විදිහට. ඉතින් මේ වගේ විවිධාකාර gradient options තමයි මෙතන තියෙන්නේ. ඔයාලට අනිත් ඒවා test කරලා බලන්න පුළුවන්. මම මේ විදිහට මේ layer එක ක්ලික් කරගෙන ඇවිත් මෙතන මේ තියෙන පුංචි bin icon එකට අතාරිනවා. එතකොට ඔයාලට මේක delete කරගන්න පුළුවන්. ඉතින් මේ gradients වල මේ ඔප්ෂන්ස් වල විවිධාකාර ප්‍රයෝජන රාශියක් අපිට Adobe Photoshop වල ඉදිරි නිර්මාණ කටයුතු වලදී බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඔප්ෂන්ස් පහ ගැනම හරියාකාරයෙන් දැනගැනීම ගොඩක් වටිනවා. ඉතින් මම කලින් කිව්වා වගේ මේ Adobe Photoshop වලදී gradient එකක් නිර්මාණය කරගන්න තියෙන එක විදිහක් විතරයි. අපි බලමු Adobe Photoshop වල gradient එකක් නිර්මාණය කරගන්න තියෙන ඊළඟ විදිය ගැන. ඉතින් මම මේ background gradient කියන layer එක මේ විදිහට delete කරගෙන ආයෙමත් අලුතින් layer එකක් නිර්මාණය කරගෙන මේ layer එකට නම දෙනවා background gradient කියලා. ඉතින් ඊට පස්සේ මම මේ layer එක select කරගන්නවා. ඊට පස්සේ මෙතන මේ පහලින් තියෙන මෙන්න මේ පුංචි රවුම මට බලා ගන්න පුළුවන් කළු සහ සුදු මිශ්‍රිත පුංචි රවුමක් මෙතන මේ layers panel එකේ පහලින්ම බලා ගන්න පුළුවන්. මම මේකට click කරපුවාම මෙන්න මේ විදිහට menu එකකින් ඔයාලට විවිධාකාර options රාශියක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මේ options ගැන අපි ඉදිරියේදී කතා කරන මේ හැම option එකක් ගැනම wing wing වශයෙන්. ඉතින් දැන් මට ඕනේ gradient එකක් නිර්මාණය කරගන්න නිසා මම මෙතන මේ තියෙන gradient කියන option එක select කරගන්නවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ආයෙමත් මේ විදිහට gradient fill කියලා dialog box එකක් එනවා. ඒකෙත් කලින් වගේමයි මෙන්න මේ විදිහට gradient යටතේ අර කලින් අපි gradient tool එකේ තිබුණා වගේම පුංචි bar එකක් බලා ගන්න පුළුවන්. ඒකෙත් මේ විදිහට පල්ලෙහා drop down menu එකක මෙන්න මේ විදිහට presets කලින් විදිහටම බලා ගන්න පුළුවන්. ඉතින් කලින් විදිහට මම තෝරගත්ත මේ red green කියන gradient එක preset එක. ඉතින් මෙතනදිත් මම මේ red green කියන preset එක select කරගත්තාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ අපේ working canvas එකේ background gradient කියන layer එකේ color එක මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. ඔයාලට පුළුවන් මෙතන gradient එක select කරගත්ත ගමන් මේ විදිහට මෙතන style කියන තැන තියෙන කලින් අපි කතා කරපු ඔප්ෂන්ස් වගේම රේඩියල් ඇන්ගල් මේ විදිහට ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒ වගේමයි මෙතන මේ ඇන්ගල් යටතේ ඔයාලට පුළුවන් මේ ග්‍රේඩියන්ට් එක දින ඇන්ගල් එක වෙනස් කරගන්න. ඉතින් කලින් වගේ කැන්වස් එකේ එක තැනක් ක්ලික් කරගෙන තවත් තැනකට ඩ්‍රැග් කරගෙන යන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මෙතන ඔයාලට ඕනේ ඔප්ෂන් එක ලබා දීලා රිෆ්ලෙක්ට් ලීනියර් රේඩියල් මේ ඕනේ ඔප්ෂන් එකක් ලබා දීලා මෙතන ඕනේ ඇන්ගල් එකක් සිලෙක්ට් කරලා මේක උනම මට අපසර හරවන්න පුළුවන් මෙතන මේ රිවර්ස් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා. ඉතින් මට මෙතනදී ඕනේ රතු මුලට එන්න ඕන හින්දා මම මෙතන මේ රිවර්ස් එකේ ටික් එක අයින් කරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ආයෙමත් මෙතන රතු මුලට ආවා. ඉතින් මම මෙතනදී මේ gradient කියන මේ පුංචි dialog box එක කලින් වගේම දෙපාරක් double click කරගන්නවා. කලින් වගේමයි ආයෙමත් මෙතන gradient editor කියන dialog box එක තමයි බලා ගන්න පුළුවන්. මම මෙතන කලින් විදිහටම මේ පුංචි box එක double click කරලා කළු පාට select කරගෙන ඕකේ click කරනවා. ප්‍රස් ආයෙමත් මේ gradient editor කියන dialog box එකේ මෙතන තියෙන ඕකේ button එක click කරගන්නවා. ඊට පස්සේ මෙතන angle කියන තැන 9.46 නෙමෙයි බිංදුව විදිහට තියාගෙන එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කලින් විදිහටමයි මේ gradient එක නිර්මාණය වෙන්නේ. ඊට පස්සේ scale කියනගේ 100%ක් තියාගෙන මේ dialog box එක ඕකේ කරනවා. ඉතින් ඔයා ඉදිරියට මේ පාඩම් මාලාව හදාගෙන යද්දී ඔයාලට යම් අවස්ථාවකදී gradient එකක් නිර්මාණය කරගන්න මොන යම් අවස්ථාවක් වුවත් එම ඔයාලට ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් මේ ක්‍රම දෙක. ඉතින් මීට අමතරවත් සමහර ක්‍රම තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් යොදා ගන්න පුළුවන් ක්‍රම දෙක තමයි මේ. ඉතින් ඒකයි මම මේ ක්‍රම දෙක ගැනම කතා කරේ. ඉතින් මම හිතනවා අද අපි Adobe Photoshop තුළ පාවිච්චි කරන gradients ගැන ගොඩක් දේවල් කතා කරා. ඉතින් ඉදිරියටත් අපිට gradients ගැන කතා කරන්න තවත් කරුණු තියෙයි. ඉතින් එනම් අද අපි මේ නිර්මාණයේ මූලිකම කාරණේ වෙච්ච background එකේ තියෙන මේ gradient එක නිර්මාණය කරගත්තා. ඉතින් මම අද වීඩියෝ එකෙන් මීට වඩා දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද වීඩියෝ ගොඩක් දික් වෙන හින්දා. ඉතින් එහෙනම් මේ නිර්මාණයේ ඉදිරි කටයුතු අපි ඉදිරි වීඩියෝ වලදී කතා කරමු. ඉතින් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් Photoshop Sinhalen පාඩම් මාලාවේ කලින් වීඩියෝ බැලුව නැත්නම් පහල description එකේ තියෙන links වලින් ඒ වීඩියෝත් බලන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට පැත්තේ තියෙන bell icon එක click කරලා අපේ channel එක notifications on කරගන්න. අපේ channel එක subscribe කරන්න තමත කරන්නවා. ඉතින් එහෙනම් Photoshop Sinhalen පාඩම් මාලාවේ 7 වෙනි වීඩියෝ එකත් එක්ක හම්බ වෙනකම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.